ගමනේ කිසිම කෙනෙකුට මහන්සිලා වැඩ කරන්න බෑ මගේ කදි ස්වභාවය වෙන කිසිම කෙනෙකුට නෑ මගේ හැකියාව දක්ෂතාවය නිර්මාණශීලීත්වය දාර්ශනිකත්වය ඔය වෙන කාටවත් නැහැ මේ රටේ ජීවත්වන අතිමහත් බහුතරේ වීරයා වෙන කවුරුත් නෙමෙයි මේ සජිත් ප්‍රේමදාසයි කියන එක මන් තමුන්නාන්සලා අපේ කිසිදු දේශපාලඥයෙකු සමග තරහක් අමනාපයක් නැත නමුත් අප මේ කිව යුතු දේ කියන්නට ඕනේ ඒකට හේතුව මේ දේශපාලනය තුළත අප රැවටුණු වාර අනන්තය අප්‍රමාණය ඒකී රැවටුණු තරම් නිසා ඔබ රැවටෙන්නට යනවා නම් අපි මේ කතාව කියව යුතුය නැතිනම් මිනිසුන් නොරවට සිහිබුද්ධියෙන් මේ සමාජ ක්‍රමයට ගැළපෙන නායකින් ලෙස මතු විය යුතුය මම තමයි මේක ගොඩ දාන්න ඉන්න මිනිහා කියලා ආපු මිනිස්සු මේ රටේ කන්න ටිකක් නැති වෙන තරමට ඛේදවාචකයක් ඇති කරලා තියෙන වෙලාවකදී සජිත් ප්‍රේමදාස මේ කරන කතාව තුල ආපහු පුනරුච්චාරණය කරන්නේ අතීත දේශපාලන කතාවම නොවේද අනික තමන් ගැන මිනිහෙකුට මෙහෙම කියන්න පුළුවන්ද තමන් කොහොමද මම මෙහෙමයි කියලා කියන්නේ මිනිහෙකුගේ දක්ෂතාවය මිනිහෙකුගේ සාර්ථකත්වය මිනිහෙකුගේ විශිෂ්ටත්වය මේ සියලු දේම කිව යුත්තේ ඔහු දිහා බලන් ඉන්න තවත් මිනිසෙක් මිසක් ඔහු නෙවෙයි ඒ කියන්නේ තමන් ගැන තමන්ට පුනරුච්චාරණය කරමින් තමන්ගේ ගුණගායනා කරන එක සාමාන්‍ය මිනිහෙකුගේ ලක්ෂණය නොවේ. හැබැයි මේ සජිත් ප්‍රේමදාස දේශපාලන වේදිකාවේ මෙහෙම කතාවක් කරන්නේ කොහොමද? ඔබ හිතනවාද මෙහෙම පාලකෙක් අපේ රට ගොඩදායි කියලා? අපි කැමති මේ කඳවුරු පරාජය කරලා හැමෝම එකතු වෙලා යහපත් පාලන තන්ත්‍රයක් ගොඩනගනවා නම්. හැබැයි ඒ ගමනට නායකත්වය දෙන්නට ඕනේ හරි දැක්මක් ඇති මහපොළොවේ පය ගහපු මිනිහෙක් තමන්ගේ ගුණ තමන් ගායනා කිරීම ඇතුළත එවැනි මිනිසුන් බලයට ආවගෙන් පස්සේ වෙන ඛේදවාචකය අපි මේ වෙද්දි හොඳටම අත්විඳිමින් ඉන්නවා ඒ වගේම තමයි අපි කැමති නෑ ආර්යාව මම තමයි නෝන මම තමයි ආර්යාව ඔය බයිලා මේ සමාජයට ආයේ කොහෙත්ම එපා ඒ නිසා සමගි ජන බල වේගයේ හැමෝටම අපි කියන්නේ නායකතුමාට පැහැදිලි කර දෙන්න මේ වගේ ගොන් කතාවන් ප්‍රසිද්ධ වේදිකාවල නොකියා ඉන්නට මක් නිසාදයක් පාලන තන්ත්‍රයක් යහපත් කරන්නට නම් නායකයා මහ පොළවේ පය ගසන ප්‍රායෝගික මිනිසෙකු විය යුතුය නොඑසේ නම් සිදු වන්නේ මහා ඛේදවාචකයක් ඒ ඛේදවාචකේ ඕනෑමටත් වඩා වේදනාවන් අපි අදටත් විඳින්මින් සිටින්නෙමු සජිත් මහත්තයෝ මේ කතාවල් නම් මේ නූතන දේශපාලන පොරපිටියට හරියන්නේ නැත ඒ නිසයි ජනතා විමුක්ති පෙරමුණ පුද්ගලයෙකු පාදක කරගත් දේශපාලනයේ රැහා ගින් මේ මොහොතේ දේශපාලන වැඩපිළිවෙලක් යෝජනා කරන්නේ ඔබත් ඔබ නායකයා මම වැඩ්ඩා මම පොර කියන තැනට එහා ගින් නියම ටීම් එකක් එක්ක කඳවුර ශක්තිමත් කරන්න වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වීම අවශ්‍යයි මට හිතා ගන්න බෑ හර්ෂද සිල්වලා එරාන් වික්‍රමරත්නලා කොහොමද මේ කතා අහගෙන මේ කඳවුර තුල සිටින්නේ කියන කාරණය ඒ නිසා ඔබත් සමග සිටින බුද්ධිමතුන් ඔබව අත්හර යන්නට වැඩි වෙලාවක් නොවනු ඇත මෙවැනි කතා තව දෙකක් ඔබ ගිහින්